ස්වාමීන් වහන්ස, පන්සිල් මළුවට ලැබුණු ප්‍රශ්නය, දිව්‍ය තලයක යම් සත්වයෙකු ලෙස හෝ උත්පත්ති ලැබීමට දිව්‍ය ලෝක අරමුණු කොට භවනා කරන්න ඕනද කියලා තමයි මේ ප්‍රශ්නෙන් විමසන්නේ. නෑ නෑ නෑ. ඒ දිව්‍ය තලයේ සත්වෙක් කියලා ඉපදෙන්න ඕන සිල්පද බිඳගත් අය. ඒ දිව්‍ය තලයේ සත්ව වෙනා ඉන්න සිල් රැක්කය නෙමෙයි. ඒගොල්ල සිල්පද බිඳලා නමුත් පින්කම් කරලා. දැන් වර්තමාන සමාජයේ ඉන්නවනේ පින්කම් කරනවා සිල්පද රැකින්නේ. ඒගොල්ල සිල්පද රැකෙන්නේ නැතුව පින්කම් කළා මැරෙන වෙලාවේ පින උපාදානිය වුණොත් ඒ දිව්‍යතලයේ දිව්‍ය තිරිසන්සත් එක්ක ලයිප දෙනවා. මේ මානුෂ්‍ය ලෝකයේ දිව්‍ය තිරිසන්සතුන් ඉන්නවා. ඒගොල්ලෝ නෝන ආයුෂ වර්ණයෙන් සැපේ. ඒගොල්ලන්ගේ ශරීර නිකන් වෙල්වට් රෙද්දක් වගේ ග්‍රීස් පැහෙන් ලස්සනට දිදුලනවා. මුළු ශරීරෙම තෙල් වැගිරෙනවා වගේ. ඒගොල්ලන්ගේ තම්බුරුළු මහ පොළවේ ගෑවෙන ප්‍රමාණයට විශාලයි. ඒසා සස්ත්‍රීක සත්තු. තේන්න. දැන් ඔය අපි ඔය සමහරුව ඔය කතරගම දෙවියන්ට කන්න ලව් කරනකොට කියන්නේ මැණික් ගඟට හරක් වැලට අධිග්‍රහිත කතරගම දෙවියෝ කියලා කියනවා නේද? එතකොට මේ හරක් වැල කියන්නේ මොකක්ද? ඒ හරක් වැල් කියන්නේ නෝන ඔය මේ හම්බන්තොට පැත්තේ කතරගම් පැත්තේ අර ගොම ගොඩේ මුත්‍රා ගොඩේ läගලා ඉන්න හරක් නෙමෙයි. ඒ හරක්ට දෙවියෝ දිවෙච්චනයිද දෙවි කෙනෙක්? ඒවත් නෙමෙයි. ඒ හරක් ගාලා කියන්නේ අර දිව්‍ය ස්වභාවයේ හරක්. ඒගොල්ලෝ දෙවියන් ආශ්‍රිතව දෙවියන් ඇති දැඩි කරන දෙවියන් ඒවෙන් ඵල ප්‍රයෝජන ගන්න හරක් ඒවා. ඒ දිව්‍ය ස්වභාවයේ හරක් වලට තමයි කතරගම් දෙවියෝ අධිග්‍රහිතයි කියන්නේ. දිවෙච්චනවා කියන්නේ. ඒ නිසා දිව්‍ය සතෙක් වෙලා උප්පත්තිය ලබන්නේ සිල් බිඳගත්ත පින්කම් කරපු කෙනෙක්මයි. සිල් රැක්ක පින්කම් කරපු කෙනෙක් කවදාකවත් දිව්‍ය සතෙක් වෙලා උපදින්නේ නැහැ.